දේශපාලනය කරන්න නම් අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන විශේෂයෙන්ම අපිට ඡන්දය දුන්නු ජනතාවගේ ගෞරවයත් එය බලාපොරොත්තු වන දේශපාලන ගමනත් අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා අපි කොයිම අවස්ථාවකවත් තනතුරු තානාන්තර වරප්‍රසාදවලට අපේ දේශපාලනය පාවල දෙන උදවිය නෙවෙයි. අපි සෑම අවස්ථාවකම ජනතාවත් එක්ක ඉඳගෙන ජනතාවගේ දේශපාලන කඳවුර මේ මතවාදය ශක්තිමත් කරන්න ඉතිහාසෙත් කටයුතු කර අදත් කටයුතු කරනවා වගේම අපි ඉදිරියටත් කටයුතු කරනවා කියන්නේ. ඊයේම අපිට සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි වෘත්ති සමිතිය ආවා කියලා කියන්නේ ඡන්ද ලක්ෂ 2-3ක්. දැන් අපි එතුමල්ලත් එක්ක එකතු වෙලා සමෘද්ධි ව්‍යාපාරයටත් වඩා ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගනවා, වැඩිපුර ප්‍රතිලාභ දෙනවා, මිනිසුන්ගේ ශක්තිමත් කරනවා, දියුණු කරනවා, රට දියුණු කරනවා. එහෙනම් තමුන්නාසලා සජිත් මහත්තයව ජනාධිපති කරොත් රටට හරියනවා. ජාතික ජනබලවේ විසින් පහර දේ යයි හැඟෙන ලෙසට පුත්කල නාමලේඛනයක් හදලා ප්‍රසිද්ධ කරන ගම්වල මෙන්න මේ ඇට ගහන්න ඉන්නේ කියලා. ඒක යවන්නේ සජිමේ. හැබැයි එකක්වත් අතාරින්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිසියේ, අධිකරණයේ දාන්න පුළුවන් හැම තැනකම නඩුගොනු කරනවා, දෙමිලි කරනවා, කරලා තියෙනවා. ඇක්ෂන් එකක් නොගත්තත් 21 වෙනි දැන් පස්සේ ඒවට හරියට සාධාරණව නීති ක්‍රියාත්මක වෙනවා. පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩසටහන අපිට එක එල්ලේ අලුයමලු කෙළපිඩක්සේ අපිට බැහැර කරන්න සිද්ධ වෙනවා. මොකද මේකේ අලුත් දේවල් නැහැ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල විරුද්ධ වෙච්ච ප්‍රතිසංස්කරණ අද එක එල්ලේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මේ අය දොහොත් මුදුන් දී පිළිගන්න ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. උතුරු දකුණු මාරු වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට NPPAගේ ලේබලය තුලින්. අපි විශේෂයෙන්ම කියනෝ කාරණා තමයි මේ රටේ මිනිස්සු නිශ්ශබ්ද බලාගෙන ඉන්නවා එන්න මොකක්ද කියන කාරණේ හැමෝම පෙළ ගැහිලා ඉන්න පොහොට්ටුවට ඡන්ද දෙන්නේ. මෙයාගේ කතා අහනකොටම තේරෙනවා කවුද වඩා ප්‍රබුද්ධව මේ රටේ ජනතාවට කතා කරන්නේ. දේශපාලන පරිණතභාවයක් පෙන්වමින් අද මේ රටේ ජනතාවට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ බුද්ධිමත් මිනිස්සු නාමල් රාජපක්ෂ මැතිතුමා වටා ගුණ වේවි. විවිධ දේශපාලන පක්ෂ විවිධ යෝජනා ගෙනාවට ඒවා ප්‍රායෝගිකව දැකලා නැහැ. ඒක දැකපු නැති සුරංගනා කතාවලින් අපිට හරි චිත්‍රයක් නිර්මාණය කරගන්න බෑ. නමුත් අපි දැකපු අහපු අපේ ප්‍රශ්න විසඳපු නායකකින් මේ මොහොතේ අවශ්‍ය කරන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න. ඒ ආර්ථික අර්බුදයට විසඳුම් දීපු නායකයා තවදුරටත් අවුරුදු පහක් ගිනිච්චොත් අපිට පුළුවන් රට වඩාත් යහපත් තත්යකට ගේන්න. ඡන්දදායකයන්ට අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රශ්නය රටට කියන නායකයෝ දිහා නෙවෙයි උත්තරේ රටට කියන නායකයෝ දිහා බලන්න. නායකයෝ අද ඉන්නවා ප්‍රශ්නය කියනවා. අනුර කුමාර දිසානායක මහත්තයා අපට ඇඬෙන්න ප්‍රශ්නේ කියනවා. ප්‍රශ්නේ දැන් අහලා අහලා අපේ කම්පිරලා තියෙන්නේ. අපකාරෝ නැති පොලී නැති බැංකු ණය දෙනවා කියනේ මේ රට උත්තරද මේ සීන ලෝක විතරයි. දැන් එදා බාර නොගත්ත ජනාධිපතිකම ඇයි දැන් ඉල්ලන්නේ? හරි පුදුම කතාවක්නේ. අද සරජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මම උදේ ඉඳලා රෑ වෙනකම් මැරෙනවා කියලා. ඔය මැරෙන්න මොකක්වත් ඕනේ නැහැ. දැන් නිකන් දුන්නේ. ගිහිල්ලා වාඩි වෙලා ෂෝක් එකේ සුදුසු උට්ටයක් ගැහුවනම් ගිහිල්ලා ජනාධිපති මන්දරේ වාඩි වෙන්න තිබුණා. එතකොට අද මෙච්චර ගාණක් ඉල්ලනවා ජනාධිපතිකම. දැන් මෙතනම තේරෙන්නේ මොකද්ද මේ කතාවේ තේරුම මං කියන්නේ? එදා තිබුණ රට නෙවෙයි අද තියෙන්නේ. එදා මේ රටේ මුකුත් නැහැ. රටක අර්බුදයක්, යුද්ධයක්, රටක ව්‍යසනයක් ආපු වෙලාවට නැගී හිටලා ඒ වගකීම් බාර ගන්න කට්ටිය තමයි රටක නායකයෝ කියන්නේ. ඔයා ඔයාලගේ නායකයා සජිතුත් දූෂිතයිනේ. සජිත්ගේ නංගි කොර 5000 කොලත් එක්ක අහු වුණාද නැද්ද? හැබැයි මතක තියාගන්න ජාතික ජනබලවේගයේ බලයක් යටතේ ඔය හොර 5000 කොළ මිලියන 2 නඩුව ආපහු ගන්නවම තමයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරයා අපිට ආන්න ඕනේ ප්‍රේමදාස පහුලෙන් උඹලට කොහෙන්ද මේ හොර 5000 කොළ ආවේ කිය නීතිය පොඩ්ඩන්ට ලොක්කන්ට මිනි මරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දඬනේ දුන්නත් ජනාධිපති අස්තන ගහලා එළියට දාලා ඌට ඇමතිකම් දෙන රට පිරිවුණු රට මහා පරස්පරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රායෝගික ලෙස රට ප්‍රජාතන්ත්‍රීයකරණය කරා නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරා රටේ ආර්ථිකය භයානක ප්‍රපාතයකට වැටලා තිබ එක සංවර්ධන තැනකට අරගෙන ඇවිල්ලා. ඒ සමා හිතන්නේ රටේ ජනතාවගේ යුතුකම මේ ඊළඟ අවුරුදු පහ උට රට දීලා මේ රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් ගැනීම කියලායි මම හිතන්නේ. ආකර්ෂණීය කතාවල එහෙම නැත්නම් මිනිසුන්ට දෙන සහන අරම මේවා මේ වලට රැවටිලා ආපහු මැතිවරණ දිසානතිය වෙනස් වුණොත් මේ මිනිස්සුන්ට මේක කරන්න අද එහෙම පරිසරයක් තියෙනවා. වැරදි තීන්දුව తీන ගත්තොත් එහෙම මිත්‍රවරුනි අපි ආපහු කබලින් ලිපට වැටෙනවා. වෙනස වැරදි විදියට සිදු වුණොත් අපේ රටේ අධිකරණයට උත්තරීතර නීතියට නීතිය ක්‍රියාත්මක වීමට හැකිවිය හැකි බලපෑම් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීම අපි හැමදෙනාගේම වගකීම. ගුරුවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවරයා එයාලාද කොතනද ඉන්නේ? එයාලා මොකද්ද කියන්නේ?
අසුහතේ අසුවටේ මිනිමරුපු බෙලිකපපු ගිනි තියපු ජනතා විමුක්තිය පෙරමුණේ අනුර කුමාර නැවත බලයට ගේන්න ඕනි බලය ගත යුතුයි කියලා උගත්භාවයේ නිසා වියත්භාවයේ නිසා තාරුන් නිසා කියනවනේ. අය රටේ ඊළඟ පැවැත්ම පිළිබඳව අපි හිතන්න ඕනේ. අපි ඉදිරිපත් කළ කරන දේවල් අනිත් අය ඩුප්ලිකේට් කරලා වැඩේ කරලා තියෙන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි සතුටුයි අඩුගානේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙල එදා hina වෙලා බැනපු අය අද මේකම ඉදිරියට කටයුතු කරගෙන යන එක. ඒක තමයි කියන්නේ මේක 39 දෙනෙක් තරම් කරාට එක්කෙනෙක් තමාගේ කරන වැඩපිළිවෙලත් ඉදිරියට කරන්න පුළුවන් වැඩපිළිවෙලත් අද කරගෙන යන එකක් තමයි තියෙන්නේ. රට ගෙනියන්න පුළුවන් එකම පළපුරුද්දක් තියෙන නායකය තමයි රනිල් වික්‍රමසිංහ.